තෙරුවන් සරණයි යාළුව හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ මේ LED මාරුවෙමින් දැල්වෙන LED පරිපථයක් හදාගන්නේ කොහොමද කියලා ඉලෙක්ට්‍රොනික කරන කෙනෙක් නම් මේක අනිවාර්යෙන් දන්නවා මොකද ඉලෙක්ට්‍රොනික වල ආරම්භය පටන් ගන්නෙ මෙන්න මේ සර්කිට් එකෙන් නමුත් මම මේක කියලා දෙන්න හිතුවේ මේ කුංචි දරුවෝ කීප දෙනෙක් මගෙන් ඉල්ලීම් කරා මේ වගේ වීඩියෝ එකක් දාන්න කියලා ඒ නිසා තමයි මම වීඩියෝ එක දාන්නේ ඕගොල්ලොන්ට මේක දාන්න කෙනෙක් ඉන්නනම් මේක නොබැලුවත් කමක් නැහැ හොඳයි යාළුවනේ අපි එහෙනම් මේ සර්කිට් එක හදන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සෙල්ලා මේකට ඕන උපකරණ ටික මම ඔයාලට කියන්නම් 100 128 ට්‍රාන්සිස්ටර් දෙකක් ඕන වෙනවා මේ DNA ට්‍රාන්සිස්ටර් 100 128 නැත්තම් ඔයාලට 945 ගන්නත් පුළුවන් ඒ වෙනුවට පාවිච්චි කරන්න ඊට පස්සේ 220 UF 100 UF ඒ මොකක් හරි කමක් නැහැ කන්ඩෙන්සර් දෙකක් ඕන වෙනවා දැන් මම මේකේ ගන්න තියෙන 470 UF ඒ මල් ළඟ නැති නිසා තමයි මම මේක ගත්තේ කැපැසිටි එක වැඩි වෙනකොට බල්බ් එක මාරු වෙන වේගය ටිකක් අඩු වෙනවා ඔයාලා ගාව තියෙනවා නම් 100 UF හරි 220 UF හරි දෙකක් ගන්න ඔන්න මේක මම පැත්තකින් තියනවා ඊට පස්සේ අපිට ඕන වෙනවා 22K රෙජිස්ටර් එක දෙක 22K කියලා කියන්නේ රතු පාට තැඹිලි පාට තියෙන එකක් නේ එහෙම නැත්නම් ඔයාලට 33K ගන්න පුළුවන් 33K කියන්නේ තැඹිලි 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 ඒ පාට තුන තියෙන රෙජිස්ටර් දෙක ඔන්න ඒ රෙජිස්ටර් දෙකත් ඕන ඊට පස්සේ අපිට ඕන වෙනවා LED බල්බ් දෙකක් මොනව හරි ඔයාලට කැමති පාටකින් ගන්න පුළුවන් LED බල්බ් දෙකක් ඕන වෙනවා ඊට පස්සේ අපිට වෝල්ට් 3ක සප්ලයි එකක් ඕන මේක චෙක් කරගන්න ඊට අමතරව දැන් මම මේකේ පොඩි කම්බි කෑල් දෙකක් පාවිච්චි කරනවා මොකද මම මේක PCB එක නෙමෙයි හදන්නේ ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න තමයි මම මේ කම්බි කෑල් දෙක ගත්තේ මම ඒ දෙක පැත්තකින් තියන්න ඊට පස්සේ යාළුවනේ මෙයාලා වගේ ඔයාලට වෙනදා වගේම උපකරණ වල ධන ඍණ ඒ ටික කියලා දෙන්න ඕනේ මේක ඇත්තටම ට්‍රාන්සිස්ටර් එක පින් තුන හඳුන ගන්න ක්‍රම තියෙනවා නමුත් මම මේ වීඩියෝ වලදී කතා කරන්නේ නැහැ ගැන ඔයාලට මම මේ ට්‍රාන්සිස්ටරේ මූණ පැත්තර ගත්තාම 1 2 3 කියලා තමයි මම කියන්නේ පළවෙනි පින් එක 1 දෙවෙනි පින් එක 2 තුන්වෙනි පින් එක 3 ඒ විදිහට කතා කරන්නේ ඊට පස්සේ මේ කන්ඩෙන්සර් වල මේ වගේ දණ්ඩ ඍණ බේදයක් තියෙනවා මේක අනිවාර්යෙන් හරියට හයි කරන්න ඕනේ නැත්තම් වැඩ කරන්නේ නැහැ මේක මේ සුදු පාට පටියක් තියෙන පැත්ත ඍණ අනිත් පැත්ත ධන එහෙම නැත්තම් කොට පින් එක ඍණ දිග පින් එක දන ඊට පස්සේ යාළුවනේ මේ රෙජිස්ටර් රෙජිස්ටර් වල දන් ඍණ ભેදයක් නැහැ මේක අපිට ඕන පැත්තක් හයි කරන්න පුළුවන් LED බල්බ් වල දන් ඍණ ભેදයක් තියෙනවා LED බල්බ් එක කියන්නේ ඩයෝඩ් එකක් මේකේ දිග පින් එක දන කොට පින් එක ඍණ ඔය විදිහට තමයි අපි ගන්නෙ හොඳයි යාළුවනේ මම ඒ ටික පැත්තකින් තියලා එක එක මම ගන්න හදන්න අපි යම් වීඩියෝ එකට අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා හොඳයි යාළුවනේ ඉස්සෙල්ලාම මම මේ කම්බි කෑල්ලක් ගන්න මම ඒකේ පොඩි ඊයන් ඩොට් දෙකක් තියලා තියෙන්නේ තම කම්බියක් ඒකේ මම තම කම්බියට මං ගාව තියෙන රෙජිස්ටර් මං ගත්ත දෙක එකක් කොහොම පාහ ගන්නවා ඔන්න රෙජිස්ටරේ තියලා මං ඒතෙන්ට පාහ ගන්නවා ඔන්න මං රෙජිස්ටර් එක කොහොම පාහ ගත්තා ඔයාලට පේනවා ඇති ඔන්න රෙජිස්ටර් එක එකට පැහැව්වා ඊට පස්සේ මම අනිත් රෙජිස්ටර් එකක් ගන්නවා අනිත් රෙජිස්ටර් එකක් අරගෙන මම එහා පැත්තේ මම ඊයන් තියාගත්තු තැනින් මම එකක් පහ ගන්නවා ඔන්න ওই විදිහට මම දැන් ඔයාලට පේනවා ඇති මේක ඔය විදිහට තමයි මම පහගෙන තියෙන්නේ ඊට පස්සේ යාළුවනේ මම අනිත් කම්බිය ගන්නවා ඔන්න මම අනිත් කම්බිය ගත්තා මං කව කම්බි කෑල්ල දෙකක් ගන්නවා කියලා ඒ අනිත් කම්බි කෑල්ල තමයි මම ගත්තේ ඊට පස්සේ මම මේ ට්‍රාන්සිස්ටර් ගන්නවා ට්‍රාන්සිස්ටර් එක අරගෙන මේ මගේ පැත්තට මූණ හරව ගන්නවා ඒ කියන්නේ අකුරු ටික ලියලා තියෙන්නේ මේ පැත්ත මගේ පැත්තට හරව ගන්නවා මම මේක චුට්ටක් මේ දෙපැත්තේ පින් දෙක කොහොම ඇඩ් කර ගන්නවා ඇඩ් කරලා මම මේක මේ පළවෙනි පින් එක මේ කම්බියට තියලා පාහ ගන්නවා ඔන්න පළවෙනි පින් එක
මම පහ ගත්තා C 826 ට්‍රාන්සිස්ටර් තමයි පාවිච්චි කරන්නේ ඔයාලට C 945 පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ අනිත් ට්‍රාන්සිස්ටරෙත් මම පළවෙනි පින් එක ඒ කියන්නේ අපි මූණ මේ පැත්තට ගත්තාම පළවෙනි පින් එක ඒ මේ කම්බි කැලලටම පහ ගන්නවා ඔන්න මම ඒක පහ ගත්තා ඔන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ ඔය විදිහට මේක හරව ගන්නවා මම හරවගෙන ඊට පස්සේ යාළුවනේ මම ගන්නවා මේ කැපැසිටර් ඒ කියන්නේ අපි 220 UF දැන් මම මේකේ 470 පාවිච්චි කරනවා කිව්වේ ඒකේ දිග පින් එක එහෙම නැත්තම් මේ සුදු ඉර තියෙන පැත්තනේ මේ ඒකේ අනිත් පැත්ත සුදු ඉර තියෙන පැත්තට ඉන අනිත් පැත්ත දන ඒකයි ඒකේ මේ දන එකකුයි මේ රෙජිස්ටර් එකයි මේ ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකයි මම එකට කරලා පාහනවා ඔන්න ඔය විදිහට එන්නේ එතකොට ඔන්න ඔය විදිහට තමයි මම දැන් බහලා තියෙන්නේ මේ රෙජිස්ටරේ අපි එක පැත්තක් මේ කම්බියට පැහුවා අනිත් පැත්තයි ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකයි කන්ඩෙන්සර් එක දන පැත්තයි මම මෙතෙන්ට පහලා තියෙනවා ඊට පස්සේ කන්ඩෙන්සරේ ඍණ පැත්ත විතරයි එළියට තියෙන්නේ ඊට පස්සේ අපි මෙහා පැත්තෙත් කන්ඩෙන්සරයක් පහනවා මේ තුන්වෙනි පින් එකයි මේ රෙජිස්ටරේගේ අනිත් කෙරවලයි එකතු කරලා एक दान पैत तम पाहे तीन पैत हिमती है ना यालोने मम ये पैत पाहा दें आप इतर वेला ट्रांसिस्टर देखे मैद पीन देखा कंडेंसर देखे तीन पीन देखा तम ඔයාලට දැන් පේනවාද මම පහලා තියෙන විදිය එතකොට අපි තුන්වෙනි පින් එකයි කන්ඩෙන්සරේ දනයි රෙජිස්ටරේ එක පැත්තකුයි ඒ තුන එකට පෑහුවා ඊට පස්සේ හොඳට මතක තියාගන්න දැන් අපි මේ පැත්තේ පාවපු කන්ඩෙන්සර් එකේ ඍණ පැත්ත මේ ට්‍රාන්සිස්ටරේ මැද පින් එකට තමයි පාහන්නේ ඒ කියන්නේ දැන් මේ පැත්තේ කන්ඩෙන්සර් එක මේකටම පාහන්නේ නැහැ දැන් අපි මේ ඍණ එකට පාහන්න යන්නේ ඒ කියන්නේ කන්ඩෙන්සර් එකේ ඍණ එක ट्रांसिस्टर मेद पिन्न पाहन मे पैते तीन मे ट्रांसिस्टर तमाइ पाहे मम्मी ट्रांसिस्टर कमी नमागन नमागन इक मेद पाहगन मम पाहगत्ता इट पास मे ट्रांसिस्टर मेद पिन्न अभी अतुट नमागन මේක එකට ගෑවෙන්න දෙන්න එපා මේකේ මේක අනිත් පැත්තේ කන්ඩෙන්සර් එකේ ඍණ පැත්තට පාහනවා ඔන්නෝ මේ විදිහට අපි ඉස්සරලාම රෙජිස්ටර් දෙක එක පැත්තකට පැහැව්වා ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ පළවෙනි පින් දෙක එක පැත්තකට පැහැව්වා ඊට පස්සේ අපි ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි එකයි කන්ඩෙන්සරේ දන පින් එකයි රෙජිස්ටර් එකයි තුනම එකතු කරලා පැහැව්වා ඊට පස්සේ අනිත් පැත්තෙත් ඒ විදිහට පැහැව්වා ඊට පස්සේ අපි කන්ඩෙන්සර් එකේ ඍණ පින් දෙක මේ පැත්ත එක එක
මේක ට්‍රාන්සිස්ටර් මැද පින් එකටයි මේ පැත්ත එක එක මේකේ මැද පින් එකටයි පැහැහුවා දැන් අපි බල්බ් හයි කරමු බල්බ් හයි කරමු බල්බ් වල මං කෝ ඔයාලට ධන ඍණ ભેදයක් තියෙනවා කියලා මේකේ ධන පැත්ත පහන්න ඕනේ මේ දෙකේම ධන පැත්ත පහන්න ඕනේ මේ කම්බියටමයි මේ අපි රෙජිස්ටර් දෙක එකතු කරේ මේ කම්බියටමයි ධන පැත්ත පහන්න ඕනේ ඔන්න මම ඒකේ ධන පැත්ත පෑහුවා එක බල්බ් එකක ධන පැත්ත පෑහුවා ඊට පස්සේ මම අනිත් බල්බ් එකේ ධන පැත්ත පාහගෙන ඉන්නවා ඉස්ටර්න් එක පොඩ්ඩක් ගැලවුණා අපි එකක් පාහගමු ඔන්න මම දැන් බල්බ් එකේ ධන පැත්ත රෙජිස්ටර් දෙකේ එකතු වෙන පැත්තටම පාහගෙන තියෙන්නේ ඊට පස්සේ අපි මේ බල්බ් එක මේ කන්ඩෙන්සර් එකේ අපි ඍණයි ට්‍රාන්සිස්ටරේ මැද පින් එකයි පෑහුවේ ඒකට එකක් හයි කරනවා ඊට පස්සේ අනිත් එකත් මේ මැද පින් එකකටම හයි කරනවා කියන්නේ ට්‍රාන්සිස්ටරේ මැද පින් එකටයි कंडेंसर रिनाई एक तो इच्छा देकर तमाई अपी मैं बल्ब के रिना पैत्ता पाहन ये देखा तब पाहगामु ඔන්න මම ඒකත් පාහගත්තා දැන් ඔන්න බල්බ් දෙකත් අපි හයි කරලා ඉවරයි හොඳයි අපි දැන් මේකට සප්ලයි දීලා බලමු වෝල්ට් 3ක් තමයි අපි මේකට දෙන්නේ මේක මේකේ ධන ඍණ මම ඔයාලට කියලා දෙන්නම් මේකේ මේ බැටරි මම අරන් තියෙන රතු පාට එක තමයි ධන කළු පාට එක ඍණ මේකේ අපි ධන දෙන්නේ මේ මේ රෙජිස්ටර් දෙක එකතු කරලා බල්බ් එකේ ධන අපි පෑහුවේ මේ කම්බියට තමයි අපි ධන විදුලිය දෙන්නේ ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් දෙකේ පළවෙනි පින් දෙක එකතු කරේ ඒ පැත්තට තමයි අපි ඍණ දෙන්නේ ඔන්න මම සප්ලයි දෙනවා ඔයාලට පේනවා ඇති බල්බ් එක වැඩ කරනවා මේකේ වේගය තව වැඩි කරන්න අපි 100 UF වගේ දැම්මොත් මේකේ වේගය චුට්ටක් වැඩි වෙනවා හොඳයි යාළුවනේ ওই විදිහට තමයි මම මේ සර්කිට් එක හැදුවේ ඔයාලට පේනවා ඇති හොඳට වැඩ කරනවා ඔයාලට මේක මං හිතනවා තේරෙන්නේ නැති කියලා මේක ගොඩක් අය දන්නවා නොදන්න අය වෙනුවෙන් තමයි මම මේ කියලා දුන්නේ හොඳයි යාළුවනේ අදට මම ඕගොල්ලෝගෙන් සමු ගන්නවා තව වීඩියෝ එකකදී හම්බෙමු ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා